අපි අද දවසේ බලාපොරොත්තු වෙනවා බස්නාහිර සබරගමුව සහ උතුරු පළාත්වලත් ඒ වගේම දකුණු වයඹ පළාත්වල විටින් විට වැසියෝ ගිගුරුම් සහිත වැසි ඇති වේවි කියලා. මේ අතරින් ගත්තාම බස්නාහිර සහ සබරගමුව දකුණු උතුරු පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර 50ක් දක්වා වගේ තරමක තද වැසි ඇති වේවි කියලා අපේක්ෂා කරනවා. ඒ වගේම දිවයිනේ සෙසු ප්‍රදේශ ගත්තාම ඒවායේ සවස් කාලේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසියෝ ගිගුරුම් සහිත වැසි ඇති වේවි. ඒ අතරනුත් ඇතැම් ස්ථානයක මිලිමීටර 75ක් දක්වා වගේ තරමක තද වැස්සක් අපි අද දිනේ අපේක්ෂා කරනවා. වර්ෂාව හේතුවෙන් ुरी प्रदेश दीपवत्तुना වර්ෂාවත් සමග ඩෙංගු රෝගයද ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වෙමින් පවතිනවා. වසරේ මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 41394ක්. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙනුයි. එම රෝගීන් සංඛ්‍යාව 17587ක්. මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 20ක් බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ. මේ අතර ඩෙංගු රෝගිය මර්ධනය කිරීමේ අරමුණින් විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් අනිත්‍යා සිට ආරම්භ කරන බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසන්නේ. ඒ අනුව පළාත් හතරක දින 3ක් පුරා මෙම විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන ක්‍රියාත්මකයි. එළඹෙන 24 වෙනිදා බස්නාහිර සහ වයඹ පළාත් කේන්ද්‍ර කර ගනිමින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස 22කදී මෙම ඩෙංගු මර්ධන වැඩසටහන් ආරම්භ කෙරෙනු ඇති. එසේම 26 වෙනි දින උතුරු සහ නැගෙනහිර පළාත්වල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස 28ක ඩෙංගු මර්ධන වැඩසටහන ක්‍රියාත්මකයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.